महाकरुणाविन् 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 දැන් බලන්න බුද්ධ දේශනාවක් තියෙනවා කාළි යක්ෂණීගේ කතාව අහලා තින්නේ මේ කතාව පටන් ගත්තේ කොහොමද කියලා බැලුවොත් අපි නොසිතන දෙයක් ආත්ම 500ක සංසාර වෛරයක් කි බුදුරජාණන් වහන්සේ සංසිදෙව්වා එතකොට බුදුරජාණන් වහන්සේගෙන් බණහලා එදා දරුවෝ කන්නාපු ඒ යක්ෂණී බණහලා ඒ තරහ වෛරය අතහැරලා තෙරුවන් සරණ ගිහිලා සංසාර වෛරය එතනදී අතහැරිය. හැබැයි ඒ වෙනකොටත් ආත්ම 500ක් සසර දිගින් දිගට පලි අරගෙන ආපු ගමනක් කි. මේ කතාවේ තියෙන්නේ දවසක් අම්මා තාත්තා දෙන්නටම පුංචි දුවෙක් හිටියා එකම දරුවා. දුව අවුරුදු දෙකක් තුනක් වෙනකොට දරුවා වඩාගෙන එක්කන් ගියා නෑදෑ ගෙදර කියන්න පිටත් වෙලා යනවා. මෙහෙම යනකොට පාරායිනේ කඩපිලක දැක්ක කැස්බෑ බිත්තර වගේක් තියෙනවා විකුණන. ඉතින් කල්පනා කරා බොහොම ගුණයි අනේ දුවට අරන් දුන්නොත් හොඳයි කියලා ගත්ත බිත්තර ටික කැස්බෑ බිත්තර. අරගෙන ගිහිල්ලා දැන් මේ දරුවට එක එක තියාගෙන හදලා දුන්නා. දැන් අර පුංචි දුව බිත්තර කන්න දැන් මේ කැස්බෑ බිත්තර කනකොට ඒ රහට හිත වැටුණා. දැන් හැම වෙලාවෙම අර බිත්තර ටික දවස් කීපයක් යනකොට ඉවරයි. දැන් කෑම පිගාන දුන්නාට පස්සේ කන්නේ නැහැ. මට අර බිත්තර ඕනේ කියනවා. ඔහොම ළමයි නැද්ද? ඉන්නවන්නේ ආසයි හිතුනහම ඒකම ඉල්ලනවා නැත්නම් කන්න බෑ කියනවා. දැන් අම්මයි තාත්තයි කල්පනා කරා නේ අපි කරගත්ත දෙයක් මේ දරුවට දැන් කෑම ටිකක් කවා ගන්න බෑ බිත්තරම ඉල්ලනවා. දැන් ඉතින් මොකද කරන්නේ කැස් බෑවෙක් ගේන්නද නේ? ඊට පස්සේ කල්පනා කරා බිත්තර දාන කිකිලියක් හොයාගෙන එමු ගෙදරට. ගෙදර ඔය හදාගමු බිත්තර දාන්න නැත. එතකොට ඊව හදලා දෙමු කියලා බිත්තර දාන කිකිලියක් ගෙනාව. ඉතින් ගෙනල්ලා ඔන්න ගෙදර හදාගත්ත අර කිකිලි දාන දාන බිත්තරේ දැන් මේ ළමයාට හදලා දෙනව කන්න. මේ ළමයා කොච්චර බිත්තරේට ආස වුණාද පෙරේත වුණාද කියන්නේ බිත්තර දානකම් ගිහිලා හැංගිලා ඉන්නවා කිකිලි ළඟට වෙලා. බිත්තරේ වැටෙනකොටම අත දාලා ගන්නවා දුවගෙන එනවා අම්මේ මට මේක හදලා දෙන්න කියලා. දැන් කිකිලි බිත්තර දාන්නේ කාට හරි බඩ පුරවන්නද? නෑ කිකිලිට කේන්තියක් අපි හිතන්නේ නෑනේ සත්තු වෛර බඳිනවා කියලානේ. කිකිලි වෛර බැඳා මගේ දරුවෝ බිත්තර කියන්නේ පැටව. කිකිලි වෛර බැඳා මගේ දරුවෝ මේක කනවා කියලා වෛරයක් ඇති වුණා අර පොඩි දරුවා ගැන කිකිලිට වෛරයක් ඇති වුණා. ඒ වෛරෙන් කිකිලි මරණයට පත් වෙලා ඒ ගෙදරම පූසියක් වෙලා උපදිනවා ඊළඟ ආත්මේ. අර ගෑනු දරුවා පොඩි වයසේදීම මරණයට පත් වෙලා කිකිලියක් වෙලා ඉපදුනා. ඔන්න ඊළඟ ආත්මයට එනකොට දැන් කිකිලි දාන දාන බිත්තරි අර පූසි ඇවිල්ලා වෛරෙන් කනවා. එක්ක කුඩු කරලා හරියනවා. ඔහොම වෛරේ දැන් ඊළඟට උනේ කිකිලිට වෛරය ඇති වුණා ඊළඟ ආත්මේ පූසි ගැන. කිකිලි මරණයට පත් වෙලා ඊළඟ ආත්මෙම ඉපදුනා කොටි දෙනක් වෙලා ඉපදුනා. අර පූසි මරණයට පත් වෙලා මුව දෙනක් වෙලා උපදිනවා. දාන දාන පැටව මුව දෙන දාන දාන පැටියා කොටි දෙන ඇවිල්ලා කාලා යනවා. ඔහොම ආත්මෙන් ආත්මෙ දිගට දිගට ආත්ම 500ක සංසාර වෛරයක් ආවා කියනවා. එතකොට බලන්න මේ වෛරය පටන් ගත්ත හැටිනේ අපි හිතන්නේ නැති දෙයක්නේ. ඕක තමයි ධම්මපදයේ තියෙන කාළි යක්ෂණීගේ කතාව. එහෙම ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේ එදා පහළ වෙච්ච කාලේ වෙනකොට සංසාරි වෛර කරගෙන ආපු එක්කෙනෙක් බොහොම දරුණු යක්ෂණියෙක් වෙලා යක්ෂ ආත්මික පහළ වුණා. දරුණු යක්ෂණී. අනිත් කෙනා කාන්තාවක් වෙලා ඉපදුණා. දැන් මේ කාන්තාව තරුණ වයසට ඇවිල්ලා විවාහ වුණා. දැන් යක්ෂණීට වෛරය තියෙන්නේ අර කාන්තාවගෙන් පලිගත්තේ නෑ. සංසාරි දිගට පලිගත්තේ පැටවුන්ගේ බිත්තර කකා පැටවු කකා ආපු වෛරයක් තිබුණේ. දැන් දරුවා ලැබෙනකන් තමයි යක්ෂණී බලාගෙන දින ගණගෙන ඉන්නේ. අර විවාහ වුණාට පස්සේ දරුවා ලැබෙනකන්. දැන් විවාහ වෙලා පළවෙනි දරුවා ලැබෙන්න හිටියා. දරුවා ලැබිච්ච දවසේම යක්ෂණී වෙස්සලාගෙන ගෙදරට ආවා. ඇවිල්ලා ඥාති නැගණියක් වගේ වෙස්සලාගෙන ඇවිල්ලා කිව්වා නේ නංගී දරුවෙක් ලැබුණද
මට බලන්න පුළුවන් ද පොඩි එකක් මම මේ ආරංචියටයි කිව්ව මේ ආවේ ඉතින් දරුවා අතට දුන්නට පස්සේ බොහෝම ආදරෙන් වගේ තුරුල් කරගෙන ඉඳලා පිරිස එහාට මෙහාට යනකන් ඉඳලා බලනකොට ලී පෙර පෙරා දරුවා කනවා යක්ෂණී අර අම්මා හේමම අනේ මගේ දරුවා කියලා සිහි නැතුව ඇදගෙන වැටුණා යක්ෂණී ළමයා කාලා පැනලා ගියා ওই විදිහට පළවෙනි වතාවේ ලැබිච්ච දරුවා යක්ෂණී ඇවිල්ලා කාලා ගියා ටික කාලයකට පස්සේ දෙවනි දරුවාට ලැබුණා ඒ දරුවත් යක්ෂණී ඇවිල්ලා ওই විදිහටම කාලා ගියා දෙවනි දරුවා කෑවට පස්සේ ඔය අතරේ වෛශ්‍රවණ දෙවියන්ගෙන් දඬුවමක් ලැබුණා මේ යක්ෂණීට අනෝ තත්ත්ව විලෙන් දවස ගානේ උදේ දවල් හවස වෛශ්‍රවණ දෙවියන්ගේ දිව්‍ය මාලිගාවට වතුරා දින්න ඕන දැන් ඔය වගේ දඬුවම් ගැන දේශනාවල ඔය ජාතක පොතේ සඳහන් වෙලා තියෙන මොකද යක්ෂයන් පාලනය කරන යක්ෂයන්ට අධිපති දෙවියන් තමයි වෛශ්‍රවණ දෙවියන් වෛශ්‍රවණ දෙවියන්ගේ දැන් රාජකාරියක් පැවරුවා දැන් ආයේ මනුස්ස ලෝකෙට එන්න පලි ගන්න ඒව බලන්න වෙලාවක් නැහැ දෙවියන්ගේ රාජකාරියක් පැවරිලා ඔය අතරේ තුන්වෙනි දරුවත් ලැබුණා දැන් කලින් දරුව දෙන්නම යක්ෂණී කාලා මැරුණා ඊළඟ දරුවා ලැබුණා බොහෝම පරිස්සමින් දරුව දැන් බයෙන් බයෙන් හදා වඩා ගත්තා හැබැයි අවුරුද්දක් දෙකක් දැන් ගත වුණා යක්ෂණී එන පාටක් නැහැ දැන් දවසක් දරුවා වඩාගෙන කල්පනා කරා ස්වාමියත් එක්ක කතා වුණා අපි නෑ දැයි බලන්න යන් කියලා දෙන්න පිටත් වුණා ළමයන්ත් අරගෙන බොහෝ දුරක් ඇවිදගෙන යනකොට සැවැත් නුවර ජීතවනේ ඉස්සරහින් තමයි පාර වැටිලා තියෙන්නේ ඔය පාරේ ටික දුරක් යනකොට තියෙන පොකුණක් දැක්කට පස්සේ කල්පනා කරා අපි දැන් මේ පයින් ඇවිල්ලා දාඩිය දාලා දූවිලි යන්ගේ නාගෙන යන් බොහෝම හොඳ තැනක් කියලා ඒ වෙලේ බිරිඳ කියා හිටියා මං දරුවා තියාගන්නම් ඉස්සලා ඔයා අනන්නේ ඔයා අනන්න කිව් මුලින් මොකද කරේ ස්වාමියා දරුවා තුරුල් කරගෙන පරිස්සම් කරගෙන හිටියා බිරිඳ නාල ගොඩට එනකම් බිරිඳ නාල ගොඩට ආවට පස්සේ දරුවා දීලා ස්වාමියා බැස්ස නාන්න පීන පීන ඉතින් දැන් නානෝ නාන අතරේ බිරිඳ දරුවාට කිරි දෙනවා කිරි දිදි ඉන්නකොට එදා තමයි අර යක්ෂණීට වරය අවසන් වෙච්ච දවස වෛශ්‍රවන් දෙවියන්ගේ රාජකාරිය අවසන් වෙච්ච දවස අවසන් වෙච්ච ගමම් බැලුවේ අර සංසාර වෛරය මතක් වුනේ බලනකොට දැක්කා දැන් දරුවෙක් ඉන්නවා ටිකක් ලොකුයි අන්න කිරි දෙනවා තමන්ට විශ්වලා ගන්නත් අමතක වුණා ඈතින් යක්ෂණී පන්නගෙන එනවා දැක්කා ඒ වෙලාවේ කෑ ගහලා කිව්වා ස්වාමියාට ගොඩට එන්න කියලා ඒ ගන්න බෑ පීන පීන නානවා ඇහින්නෙත් නැහැ දරුවා තුරුල් කරගෙන දිව ජේතවනාරාමයේ ඇතුළට දුවා ගන්නතක් නැහැ දැක්කා ආරාමයක් තියෙනවා දුවගෙන ගියා ජේතවනාරාමයේ යනකොට බුදුරජාණන් වහන්සේ දහම් දේශනවා දම් සභා මණ්ඩපයේ ඇතුළෙන්ම දුවගෙන ගියා කෑ ගහගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟ දරුවා තිබ්බා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යක්ෂණියක් එනවා කියව මගේ දරුවා කන් මගේ දරුවා බේරලා දෙන්න කියලා දරුවා තිබ්බා සිරිපතුල් දෙක ළඟ යක්ෂණී පන්නගෙන ආවට දේවතාවරු කොටු කරා ජේතවනේ දොරටුව ළඟදී නැවැත්තුවා දෙවියන් කොටු කරා ඇතුල් වෙන්න බැරි වෙයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා යක්ෂණී ඉන්නවා දොරටුව ළඟ. එතනින් ඇතුළට එන්න දෙවියන් ඉඩ දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට වදාලා ආනන්දේ අර යක්ෂණී ජීතවනේ දොරටුව ළඟ ඉන්න ඔබ ගිහිලා එක්කන් එන්න කියෝ. එතකොට අර අම්මා කෑ ගහලා කියන්න ගත්තා නේ ස්වාමීනි ගේන්න එපා මගේ මේ දරුවා කයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ බයි වෙන්න එපා තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවනේ කියලා එක්ක ආවා. බුදුරජාන් වහන්සේ දකින්නකොටම එහෙම බිම බලාගෙන වාඩි වුණා. බුදුරජාන් වහන්සේ දා ඔය මුල් කරගෙන ද්වේෂේ වෛරේ ආදීනව මතු කරමින් දහම් දෙසුවා. බණ ටික අහලා ඉවර වෙනකොටම අර තරහ වෛරේ සංසිඳලා යක්ෂණී වැඳලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ වැටහුණා. මට මේ සංසාරේ භයානකම ද්වේෂයේ භයානකම වැටහුණා. මම අද පටන් බුදුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා ශ්‍රාවක සංඝයා සරණ යනවා බුදුරජාන් වහන්සේ බුදු ඇසින් බැලුවා යක්ෂණියකින් අනාගතේවත් අනතුරක් වෙයිද නැහැ මේ දරුව අරගෙන යක්ෂණී යතට දෙන්න කිව්වා අර අම්ම කෑ ගහලා කිව්වා අනේ ස්වාමීනි දෙන්න නම් එපා මගේ දරුව කයි බුදුරජාන් වහන්සේ වදාලා නැහැ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවනේ දෙන්න කිව්වා යක්ෂණී දරුව අරගෙන බොහෝම ආදරෙන් තුරුල් කරගෙන ඉඹලා ආපහු අර අම්මගේ අතට දීලා බුදුරජාණන් වහන්සේටත් වැඳලා පිටත් වෙලා ගියා. එදා තමයි ආත්ම 500ක සංසාර වෛරයක් සංසිඳිච්ච දවස.
එහෙම නැත්නම් තවත් යනවා සසරේ. එතකොට අපිට පේනවා ওই ධම්මපදයේ තියෙන කාළි යක්ෂණියගේ කතාව. එතකොට බලන්න නොසිතන වෛර මිනිස්සු විතරක් නෙමෙයි වෛර බඳිනේ සත්තු වෛර බඳිනවා. සමහර වෛරක්කාරය සත්තු වෙලා උපදිනවා. ඉපදිලා එනවා පලිගන්. දැන් බලන්න සමහර සර්පියෝ ඉන්නවා එකම පුද්ගලයාට පන්න පන්න දෂ්ට කරපු සර්පියෝ ගැන අහලා නැද්ද? පළවෙනි පාර බේරිනවා දෙවෙනි පාර යන්තම් කොහොම හරි බේරනවා ආයි කොහෙදි හරි ඇඟිලා දෂ්ට කරලා ආයි කොයි වෙලේ හරි අහු වෙනවා. ඒ වගේ තමන්ම ආදරෙන් හදාගන්න සතා මැරෙනකන් හපා කාපු අවස්ථා තියෙනවා. එතකොට ඒ වගේ සංසාර හතුරෝ සතෙක් වෙලා මුණ ගැහුණත් එක්ක හපා කනෝ නම් හපා කනෝ දෂ්ට කරනෝ නම් දෂ්ට කරනෝ පලි ගන්න පුළුවන් වෙලාවට පලි අර වෛරේ මතුවෙන සංසාර හතුර අමනුස්සෙක් වෙලාවොත් ආයි කොහෙන් බේරෙන්නද පලි ගන්නු නොයේක් විදියට පස්සෙන් එනවා කරදර කරනවා බෙල්ල මිරි ගන්න පුළුවන් නම් බෙල්ල මිරි කරනවා අනතුරක් කරන්න පුළුවන් අනතුරක් කරනවා තල්ලු කරන්න පුළුවන් නම් හිලකට හරි තල්ලු කරනවා අමනුස්සෙක් වෙලාවොත් ඒත් පලි ගන්නු මනුස්සෙක් වෙලා මුණ ගැහුනොත් සමහර හතුරු ඉන්නවා සංසාර සමහරට පොඩි දෙයක් ඇති hina වුණත් ඇති මිනි මරා ගන්න ඉන්න චරිත නැද්ද ඒ වගේ සමහරලා නොසිතන ප්‍රශ්න පැටලෙන්න ඒ වගේ මේ පොඩි වචනෙට එක්ක පිහියනුන් යනු පුංචි දෙයකට එක්ක කවුරු හරි කියපු කේලමකට වෙඩි තියලා යනු මරලා යනු ඒ වගේ සංසාර හතුරු මොන ක්‍රමෙන් හරි මුණ ගැහුනොත් ඒ පලි ගන්න හිතුනොත් ඒ කර්ම විපාක ගෙවනු ඒ නිසා අපි මේ යන්නේ සංසාරේ එවැනි භයානක ගමන ඒ නිසා පිංගතුනි හිතට තරහක් වෛරයක් ද්වේෂයක් ඇති වුනොත් හිතන්න මේවා සංසාරෙට යනවා ඊවැ කර්ම විපාක අරගෙන අපිටම අපායේ වැටි වැටි යන මහ භයානක ගමනක යන්න වෙනවා ඒ නිසා හිතට ඇති වෙන තරහව වෛරය ද්වේෂය හැම වෙලාවෙම හිතන්න මේක හරියට යකඩේක හටගන්න මලකඩ යකඩේම විනාශ කරනවා වගේ මගේ හිතේ හටගන්න ද්වේෂය වෛරය තරහව මාවම විනාශේ කර අරගෙන යනවා